අද මේ නඩුව කරු අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයට පොලිසිය විසින් කරුණු දැක්වීමක් සිදු කිරීමක් කළා. ඒ කරුණු දැක්වීමේදී අධිකරණයට පොලිසිය විසින් කියන මේ පරීක්ෂණය සම්බන්ධ විමර්ශනය කරන පොලිසිය කියනවා පිස්තෝල පිත්තල කෑල්ලක් තමයි සුවල හොයාගත්තේ පිටියේ වැදිලා තියෙනවා කියලා. සහ මේ සම්බන්ධව වාර්තා ලබා දෙන දිනයක් ලබා දෙන ලිලිමක් කිරීමක් කළා. නමුත් ගරු අධිකරණයට අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීමෙන් අපි කරුණු වාර්තා කළා. CCTV දර්ශනවල ඉතාමත් පැහැදිලිව තියෙනවා මේ නඩුවේ සැකකරු තුවක්කුවක් වෙන දෙයක් මානගෙන මේ වෙඩි තැබීම සිදු කරන බවට. එතකොට එසේ ඉතාම පැහැදිලිවම එම CCTV දර්ශනවල පැහැදිලිව තිබෙන කොටත් පොලිසිය විසින් සිතාමතාම මේ විමර්ශනය යට ගැසීම සඳහා ආයුධයක් සොයාගත්තේ නැහැ. විඩිතෙම පුද්ගලයා සොයාගත්තේ නැහැ කියලා ඉතාමත් මේ සාවද්‍ය කරුණු කරු අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරලා තමයි පළවෙනි දිනේදීම මෙම සැකකරුට අප ලබා දීමක් සිදු කිරීමක් සිදු කළේ. කරු අධිකරණයට මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව කරු උතුම් අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා පැමිණිලට, ඒ කියන්නේ පොලිසියට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා නැත්නම් ඒ ගෙදර සිටපු පුද්ගලයා පැහැදිලිවම දර්ශනවල පෙනී සිටිනකොට තුවක්කුවකුත් සමග අනි ආයුධයක් සමග සිටිනකොට ඔහු නෙමේ කියනවා නම් ඒ ගෙදර සිටින අනිත් නැත්තන්ව පවා අධිකරණ ඉදිරිපත් කළ යුතු යන කරුණ. නමුත් පොලිසිය සිතාමතා මේක මගහරිනවා. ඒ සම්බන්ධයෙන් අපේ ගරු අධිකරණයෙන් ඉල්ලීමක් කළා. අර ගරු අධිකරණ පැහැදිලි දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම කළා. මේ අප ලබා දීම පවා මේ වෙසක් පොය දිනේ දවසේ අමුවේ මහ දවල් පාර ගිය බල්ලෙක්ට ගෙදර මගේ ලොකු පුතා කියලා කතා කරපු ආදරයට හදපු සතාට වෙඩි තියලා මරපු මේක මිනිස්සෙක් වුණත් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් මේක. එතකොට එහෙම කරපුවාම දැන් මේ ආයුධයක්වත් හොයාගන්න නැතුව නිකං ගරු අධිකරණයේ බොරු විමර්ශනයක් කරන පාඩ පෙන්නලා පුද්ගලෙක් සොයාගන්න නැතුව අප ලබා දීමක් කර තිබෙන්නේ. ඒ අනුව අපි ගරු අධිකරණයේ ඉල්ලීමක් කළා අප අවලංගු කරන ලෙසට. මොකද විමර්ශන අවසන් නැහැ කියලා පැමිණිල්ල විසින්ම ලබා දෙනවා ප්‍රකාශයක් ගරු අධිකරණයට කියන විමර්ශන අවසන් නැහැලු. ඒට අමතරව අපි ගරු අධිකරණ ඉදිරිපත් කරන ලැබුවා තවත් දුරකථන නිර්නාමික දුරකථන වලින් මෙම නඩුවට මෙම සත්ව හිංසාව සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ට මේ බලපෑම් කිරීම කරනවා. ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය කිව්වා අද දිනේදී පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න කියලා, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා. ඒ අනුව ගරු අධිකරණයට මින් අනතුරුව ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ අට මේ නඩුව මෙහෙවීම සඳහා නියෝග කරන ලෙස ගරු අධිකරණ නියෝගය ලබා දුන්නා. ඊට අමතරව මැයි මාස 22 වෙනි දිනට මෙම නඩුවට අදාළ සියලුම වාර්තාවන්, ඒ කියන්නේ මේ සොයා ගැනීම පශ්චාත් මරණ වාර්තාව සහ මේ පිස්තෝලයක්ද ගිනියාවේ මොකද්ද කියන එක සොයලා දෙන්නේ, ඒක සොයාගත්ත යුතුයි කියලා ගරු අධිකරණය නියෝග කළා. සහ ඒ අවශ්‍ය පුද්ගලයන්ගෙන් කටයුත්තර ගැනීමට කර ඒ විමර්ශන වාර්තාවක් සම්පූර්ණ වාර්තාව ලබා දෙන ලෙසට ගරු අධිකරණ නියෝග ලබා දුන්නා. ඊට අමතරව මෙම නඩුව 26 වන දින, මේ මාසේ 26 වන දින මෙම අප ලබා දුන් පුද්ගලයාට මෙම සැකකරුගේ අප අවලංගු කිරීම කළ යුතුද යන සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට ගරු අධිකරණය කටයුතු නියෝගයක් ලබා දීලා තියෙනවා. දැනට 26 වෙනිදා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම නියමිතයි. නමුත් මම දැක්කා සමාජ මාධ්‍ය මැක්ස් කියන සුනකයාගේ අයිතිකාරය අද මම උසාවියට ආවේ අපිට ඇතුළෙන් ලැබුණේ නැහැ නීති අද තියෙන තත්ත්වයන් උඩ. මොකද මීට සතියකට ඉස්සර මාවයි ශිවන්තිවයි කැඳවලා HQ මහත්මයා ඉතා පැහැදිලිව කිව්වා මේ තුවක්කුව මේ අදාළ පොලිස් නිලධාරියා උසාවියට බාර දුන්නොත් නොදුන්නොත් ඔහු බරපතල අමාරුවක වැටෙනවා. ඔහු මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. තනතුරු මොනවා වුණත් නීතිවේදීන් පෙනී ඉන්නවා කියලා මම එදාගේ බොහොම සතුටින් අඩු ගානේ මේ HQI මහත්මයා ගැන විවිධ කතන්දර කිව්වත් නීති ඇස්ත කරන්න ධෛර්යයක් දෙන කොන්දක් තියෙන මිනිහෙක් කියලා හිතාගෙන තමයි මම ගියේ. නමුත් අද මම උසාවියට ඇවිල්ලා අපේ නීතිඥ මහත්තයා එළියට ඇවිල්ලා කරුණු කිව්වහම මම කියනවා ඉතාමත් පහත් විදියට තමයි මේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ මීගම් පොලිසිය හැසිරලා තියෙන්නේ. සත්‍ය අධිකරණයට හෙළි කරලා නැහැ. අඩුම ගානේ ඝාතනයක් කියලා කියන්න ගත්තේ අද පළවෙනි දවසේ කියලා නැහැ. තුවක්කුව හොයාගන්න බැහැ. ඒතර මෙහෙමනම් පොලිසියකට සුනකෙක්ට වෙඩි තියපු තුවක්කුවක් හොයාගන්න බැරි නම් මොකක්ද මනුස්ස ඝාතනයක් වුණොත් සිද්ධ වෙන්නේ කියලා. මේ සාමාන්‍ය මිනිහෙක්ගේ ගෙදර තුවක්කුවක් පත්තු වුණොත් ඒ තුවක්කුව වෙන ආකාරයන් ගණනාවක් තියෙනවා පොලිසියට.
නමුත් ඉහළ පොලිසියනල හරියෙක්ගේ තුවක්කුපත් වුණා මේ ඇහෙන්නේ නැහැ පොලිසියට. ඒ නිසා මම හිතනවා අද අධිකරණය කල් දීලා තියෙනවා නඩුව සම්පූර්ණ වාර්තා දෙන්න. මගේ ගෙදර එදා උදේ මගේ මිතුල තියාගෙන ඒ බල්ලව කපලා ඒ සමනාද සත්ව මේ වෛද්‍ය අය ආවිලා කපලාගත්තු වාර්තාව නැහැ කියලා කියනවනම් පොලිසිය මොකක්ද මේ කරන්න කියන එක විතරයි මට අහන්න තියෙන්නේ. එනිසා බලමු 22 හොඳ මුළු වාර්තාවක් දෙන්න ඕන නම් එස්පී මහත්මයා එයා ඒක රාජකාරිය කරයිද කියලා බලමු. ඒ වගේම 26 මේ අප නීති අප දීම අවලංගු කරනවද නැද්ද කියන නියෝගෙ දිහා අපි බලන් ඉන්නවා. මොකද ගිනි අවියක් පාවිච්චි කරපුවාම ඒක ගිනි අවියක් නම් මාස 3ක් යනකම් අප දෙන්න බැහැ කියන එක තමයි මම දන්න නීතිය අනුව තියෙන්නේ. එයා කියනවා නම් කවුරු හරි කියනවා එයා ගන්න එකක් කියලා ඒක උසාවියට පෙන්වන්න බය වෙන්න ඕනේ නැහැ. එයා ගන්න එකක් පාවිච්චි කරන එක බය වෙන්න ඕනේ නැහැ. දැන් තුවක්කුවත් නැහැ උණ්ඩයක් නැහැ මට හිතෙන්නේ මැක්ස්ම වෙඩි තියාගෙන මැක්ස් මැරෙලා කියන එක තමයි අන්තිමට ඔප්පු වෙන්නේ. එහෙම ඔප්පු වුණොත් මටත් වැඩකාරය වෙන්න වෙයි සියදිවි නසා ගැනීමට උදව් කළා කියලා. ඉතින් අපි බලමු අධිකරණය මොකද්ද කියන්නේ කියලා. මම බ්‍රිටෝ ප්‍රනාන්දු මේ මැක්ස්ගේ අයිතිකාරය. මැක්ස්ගේ මිගමුවේ වෙඩි තියලා බල් මරපු බලගේ නඩුව වෙනුවෙන් පෙනී ඉඳින්නේ අපේ සේවපෝ කියන සත්ව සංගමේ නීතිඥවරු අද දින අෂාන් ෆර්නැන්ඩු නීතිඥ තමයි අද මේ නඩුව මෙහෙව්වේ. ඉතින් මම ශිවාන්ති සංසෝනි, මම තමයි සේවපෝ එකේ ෆවුන්ඩර්. එතකොට අද දිනේදී පොලිස් වාර්තා කරලා තිබුණේ පොඩි පතුරුමක් පොඩි කැලක් විතරයි ඒගොල්ලන්ට බලා ගන්න මේ හම්බුනේ කියලා. ඉතින් මෙතන ගොඩාක් දේවල් කෙරිලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මීට මේ සිද්ධිය වෙච්ච ගමන්ම අපි පොලිසිය IGP හා DIG අජිත් රෝහන්ට මේ ගැන වාර්තා කරා. මේගොම පොලිසියෙන් කටයුතු හරියට කෙරුණ නැහැ කියලා. ඉතින් ඒ විමර්ශන කටයුතු වෙනම කරගෙන යනවා. මේ නඩුව දිගටම අපි සාධාරණයක් ඉෂ්ට වෙනකම්ම අපි මේ සත්තා සහ අනිත් සියලුම සතුන් මේ ලෝකේ හැරලා ගියපු චාලි වැනි සතුන් හා අනිත් සතුන් ලංකාවේ දැනට වදහිංසාවලට ලක් වෙන ඒන් වෙනුවෙන් සියලුම සත්තු සංවිධාන වෙනුවෙන් අපි මේ නඩුව දිගටම කරගෙන යනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.